නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අපූර්ණ ප්‍රදේශයේ ඒ අපට ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ප්‍රතිසතාත්මක කොච්චර වෙනසක් වෙලා තිබෙනවද මේ පාර්ශවයට සහයෝගය දෙන්න? ඔක ඒ ප්‍රශ්නේ අපි මෙහෙම බැලුවොත් ඒ කියන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණවලදී සාමාන්‍යයෙන් මීට කලින් එක්සත් ජාතික පක්ෂ 165 71 වගේ ප්‍රතිශතයක් අකුරණ බල ප්‍රදේශයේ ලබා ගන්නවා. ඒක 2018 ප්‍රතිවිච පළාත් පාලන මැතිවරණයේදී ඒක 138 දක්වා පහත වැටුණා. ඒ කියන්නේ එතරම් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙච්ච ඡන්ද ප්‍රමාණය තමයි දැන් අකුරණ බල ප්‍රදේශය තුල එතරම් තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඇත්තම කිව්වොත් අපි බිම්මට්ටම ඉන්න දේශපාලක වශයෙන් අපිට තේරෙනවා මුස්ලිම් මිනිස්සු දැන් කෝටාබේ රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය පිණිස ඒගොල්ලෝ දැන් පැලගස්සලා ඉන්නේ. ඒ හින්දා ඉතින් මම හිතනවා ඉතින් මේක මේ පාර අපි මෙදාපාර අකුරණ කොට්ටාසේ අනිවාර්යෙන්ම වෙඩි ඡන්දයෙන් දිනනවා කියන විශ්වාසය තියෙනවා. ඒකනේ ඔබට ඔබේ ග්‍රාමීය ජනතාව ඔබලට ඒක කියලා දිනනවාද අපි මෙහෙම වෙනසක් වෙනවා කියලා? අනිවාර්යෙන්. මොකද මම දැන් සභාපති වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. මම ඇත්තටම මට පොදුජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සහයක තමයි මම සභාපති වුණේ. මේ අවුරුදු එකහමාරට අවුරුදු 25කට තිබිච්ච ප්‍රශ්නයක කියන්නේ කුණුකසල ප්‍රශ්න අපේ ගමේ තිබ්බා. මම ඒකට ස්ථීර විසඳුමක් දැනටමත් ලබා දීලා තියෙන. ඒ හින්දා ඒ අපේ අකුරණ ජනතාව මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඒ හින්දා ඒ ජනතාවට හරි දේ කරන්න ඕනේ කියන තමයි මගෙත් සිහින. ඒ හින්දා ඉතින් මේ මිනිස්සු මාත් එක්ක කතා කරන විදිහට දැන් ඒක පැහැදිලිව මට ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන්ට ගෝඨාභය රාජපක්ෂ කියන මේ අපේක්ෂක කියන දැඩි විශ්වාසයක් තිබෙනවද ඔබලට ඔය ඉලක්ක වලට යන්න පුළුවන් කියලා? ඒතර මේමනේ ඒ විශ්වාස කියනට වඩා මෙතන තිබ්බේ ඇත්තටම මඩ ප්‍රවාහන තිබ්බේ අර වෙන් මේ වෙන් කියලා හැමදේම කිව්වා. ඒ උනට කිසි දෙයක් මේ වෙනතුරු ඔප්පු කරගන්න බැරි වෙච්ච දේ තමයි තියෙන්නේ. ඒ හින්දා ඇත්තටම ද අනිත් එක දැන් සාමාන්‍යයෙන් දැන් මේ වර්තමාන ආණ්ඩුව තුළින් මුස්ලිම් ජනතාවට වෙච්ච අසාධාරණ සිදුවීම් කීපයක් තියෙනවා. ඒ හින්දාත් ඇත්තටම දැන් මුස්ලිම් ජනතාව අතරෙත් ඇතරම කෝටාබේ රාජපක්ෂ මහත්මයාගෙනත් ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන හොඳ පැහැදීමක් හොඳ විශ්වාසයක් දෙනටමත් ගොඩනැගෙමින් තිනවා. ඒකට අපිට හොඳ උදාහරණයක් කියන්න පුළුවන් නෙගෙනහිර ගත්තාම අද කෝටාබේ රාජපක්ෂ මහත්මයාට නොහිතපු විදියට රැල්ලක් ඇතිවලා තියෙනවා. ඉතින් අපි දකිනවා අද මුස්ලිම් දේශපාලක නායකයෝ කියලා මේ බෙජ් වළඳගත්තා. ඇතරම පුදුමාකාර විදියට කලබලට පත් වෙලා ඉන්නවා මේ දවස්වල. අපි දකිනවා වේදිකාවල ඒගොල්ලෝ කතාවලදී. ඒ මන් දකිනවා ඉතින් මේක මුස්ලිම් ජනතාව අනිවාර්යෙන්ම මෙදාපාර කෝටාබේ රාජපක්ෂ මහත්මයාගේ ඒ ජයග්‍රහණය ඒගොල්ලෝ කොටස්කාරයක් වෙනවා කියන එක කිසිම සැකයක් නැහැ. ඇත්තටම පාස්කු ඉරිදා ඒ ප්‍රහාර සම්බන්ධ මං අදහස් දක්වනවා නම් ඇත්තටම ඕක ඇත්තටම මේ ලංකාවේ අපි මුණ දීපු ඉතාමත් මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවක්. ඒකට සම්බන්ධ වෙන පුද්ගලයෝ කියන එක ඇත්තටම මට එහෙම අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒක නීති අනුකූලව ඒගොල්ලොට මොනවා හරි චෝදනාවක් තියෙනවා නම් ඒක නීති හමුවට ගෙනලා ඒක ඒ විදිහට තමයි ඒක ඔප්පු කරන්න ඕනේ. ඉතින් ඒ පැතින් බලපුවාම ඇත්තටම දැන් සාමාන්‍යයෙන් දැන් මේක දැන් පසුගිය දවස්වල දැන් දේශපාලන වේදිකාවල ඉතින් ඒක තම තමන්ගේ වාසියට යම් යම් පැත්තට ඕක කරකුණා. ඉතින් ඒක තමයි යථාර්ථය. මම ඉස්තිහාර් ඉමාදුදීන් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති. breaking.lk